కాంచన మామయ్య కూడా కిస్తూతి అమ్మకైనా ఉన్నట్టే అమ్మత్ ఎక్కువ కూడా సతి తిన్ను අයිබුවන් සමාජයස අපි එක පැත්තකින් උදව් අවැසි මිනිස්සුන්ට උදව් උපකාර කරගෙන යනවා. ඒ වගේම තමයි විදේශගත වෙලා ගෘහ සේවය සඳහා විදේශගත වෙලා ඉන්න අපේ සහෝදරියන් යම්කිසි කරදරයකට පත් වුණහම ඒ අයට හඬක් දෙන්න එයට උදව් කරන්නත් අපි මැලි උනේ නැහැ. ඒ නිසා සමාජයස අපි බොහොම පරිස්සමින් මේ කටයුත්ත කරගෙන යනවා. මේ කතාව කියන්න හේතු උනේ ඔබට මතක ඇති ඇතිමලේ ප්‍රදේශයේ ඉඳලා සෞදි රටට ගිය ඉනෝකා රත්නවීර නම් වූ මෙන්න මේ කාන්තාව පිළිබඳව. අපි ඔබට කිව්වා මේ ඉනෝකාගේ ගැටලුවක් පිළිබඳව. දරුවන් තුන් දෙනෙක් දාලා සැමිය ළඟ දාලා ගියාට පස්සේ ඇයට පෞද්ගලික ප්‍රශ්නයක් ඇති වෙලා සැමියා වෙනත් කාන්තාවක් එක්ක ගිහිල්ලා දරුවෝ තුන් දෙනා තනි වෙලා ඉන්නවා කියලා ඉනෝක අපට කිව්වා. එන්න විදිහක් නැහැ කියලා. ඉනෝකගේ පුංචි දුව අඬමින් මෙන්න මේ විදිහට කඳුළු සලමින් අපට වීඩියෝ පටයකුත් දෙව්වා. අපි මේක සොයා බැලුවා. පොලිසියට කතා කළා, විදේශ නියුක්තිකාරයන්සට කතා කළා, ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන්ට කතා කළා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කළා. එහි තොරතුරු සත්‍ය බවට තහවුරු කරගෙන අප සමාජයස YouTube නාලිකාව හරහා ඔබව දැනුවත් කළා. මේ වීඩියෝ පටය බලපු බොහෝ දෙනෙක් ඉනෝකට කතා කළා. උදව් කලන් සහ ඉනෝකගෙන් උදව් ගන්න ඇතැම් අය උත්සාහ කළා. ඒ වගේම තමයි ප්‍රථමයෙන් මේ විශේෂ හෙළිදරව්වක් කරන්න යන්නේ අපේ සමාජයස YouTube නාලිකාව හරහා ඉන්න උදව් කරන මුවාවෙන් ගරානාවක් කරගෙන යන කාන්තාවක් පිළිබඳවත් ඉනෝකගේ සිද්ධියත් එක්ක අපට හෙළිදරව් වෙනවා. ඒක කියන්න මත්තෙන් කියන්න ඕන සතුටින්. ඉනෝකව ලංකාවට ගෙන්න ගන්න හැකියාව ලැබුණා. අපි පහුගිය දවසෙත් කාන්තාවන් 5 දෙනෙක් පිළිබඳව හෙළිදරව් කළා. විදේශ කටයුතු පිළිබඳව අමාත්‍යවරයා මනුෂ්‍ය නානායක්කාර මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. සමාජ ඇස අපේ ගෞරවයේ ස්තුතිය පිරිනමනවා. මොකද බොහෝ ඇමතිවරු මෙවැනි සිද්ධීන් අහක බලන් ඉන්න අවස්ථාවක අමාත්‍යවරයා හැටියට ඔහු විවිධ වැඩසටහන් කරගෙන මේ අසරණ අය ලංකාවට ගෙන්න ගන්න වැඩපිළිවෙල දියත් කරලා තියෙන නිසා අපි හොඳ දෙයට හොඳයි කියන්න ඕන. විදේශීය නියුක්තිකාරයන්සයටත් අපි ස්තුතිය පිරිනමනෝ. ඉනෝකා ගෙන්වා ගැනීම වගේම අනිත් කාන්තාවන් 5 දෙනත් මේ වෙනකොට ලංකාවට පය තබලා කියලා මේ මොහොතේ මට තොරතුරු ලැබුණා. ඉතින් ඉනෝක ලංකාවට ගෙන්න ගන්න ගොඩක් මහන්සි වුණේ විදේශීය නියුක්තිකාරයන්සිය සහ මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයා. අපේ සමාජයේ ස්තුතිය නැවත වරක් ඒ අයට පිරිනමමින් මේ විශේෂ හෙළිදරව් කරන්න. අපි මේ වීඩියෝ එක ඔබට දැනුවත් කළාට පස්සේ ඇමතුම් බොහෝ මායක් ආවා. ඇයට උදව් කරන්න කොහොමද ගන්න කාංචන අපිට කියන්න, සල්ලි ඕනද ටිකට් එක හදලා දෙන්න, විවිධ දේවල් එන අතරතුරේ එක්තරා කාන්තාවක් අපටත් කතා කළා. විදේශ නියුක්තිකාරයන්සේ අපහරහා හොයාගත්තු දුරකථන අංකවලටත් කතා කළා. ඉනෝකටත් කතා කරනවා. ඉනෝකා හා සම්බන්ධ වෙලා ඉනෝකට උදව් කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ අයගේ දුරකථන අංකත් ඇය ඉල්ලා ගත්තා. ඇය අපට කිව්වේ ඇය විදේශ රටක එහෙම නැත්නම් ඒ රටේ සෞඛ්‍ය සේවයක සේවාවක් කරනවා. කියනවා ඇයට පුළුවන් ගෙන්වා ගන්න. ඇය ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇමතිවරුන්ට, තානාපති කාර්යාලවලට, විශේෂයෙන්ම
බොහෝ දේශපාලන අධිකාරී නම් අපට කියමින් ඔවුන් හරහා ගෙන්වා ගැනීම සඳහා අප කැප වෙනවා කියලා තමයි ඉතාමත් ලෙන්ගතුකමින් කිව්වේ. අපි හිතන් හිටියේ සමාජය ඇස බලන කෙනෙක් මේ විදිහට උදව් කරනවායි කියලා. අවසානයේදී සිද්ධ වෙලා තිබුණේ ඇය ඉතා සූක්ෂම ලෙස මේ කතා කරපු හැම කෙනාගෙන්ම මුදල් ඉල්ලා ගැනීම තමයි සිද්ධ කරලා තිබුණේ. ඒ වෙන මොනවත් නෙවෙයි විදේශ සේවා නියුක්ති කාර්යාලයට තානාපති කාර්යාලයේ සේවකයන්ට කප්පමක් දෙන්න තියෙනවා රුපියල් ලක්ෂ 3ක. ඒ නිසා මේක ලබා දීලා ප්‍රවේශ පත්‍රයෙන් තගුවන් ටිකට් පත මිලදී ගන්න මෙයව ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යයි කියලා තමයි ඇය නිරන්තරයෙන්ම සඳහන් කරමින් WhatsApp හරහා මැසේජ් දානවා දුල්කඩන ඇමතුම් ගන්නවා. ඉගන්න හැම අවස්ථාවෙම ඇය සඳහන් කළේ මුදල් ඉල්ලීම. අර වතුරේ වැටිట్లా ගිලෙන්න යන මිනිස්සයා පිදුරු ගහේ හරි එල්ලෙන්න කියලා බලනකොට එනෝක හිතුවේ ඇත්තටම උදව් කරන්න තමයි මෙන්න මේ කාන්තාව ආවේ කියලා. හැබැයි මේ කාන්තාවගේ වෙලාවට හඬපට මේ සියල්ල අප සතු කරගන්න අපි ඉතා සූක්ෂම වුණා. ඇය ලංකාවට පය තබනතුරු මෙම කාන්තාව අපට රැවටිලා හිටියේ. ඇය හැබැයි හිතන් හිටියේ ඇයට අපි රැවටිලා ඉන්නවයි කියලා. ඒ නිසා විශේෂයෙන් සඳහන් කරන්න ඕන සමාජ ඇස මේ කරන සමාජ සේවාවට කිසිදු මුදලක් අය කරගන්නේ සිද්ධ කරන එකක් නෙවෙයි. ඒ නිසා සමාජ ඇස අපේ YouTube නාලිකාව ගැන කියලා හෝ අතරමං වෙච්ච අය ගැන කියලා හෝ මුදල් ඉල්ලනවා නම් පරිසම් වෙන්න. එහෙම මුදල් දෙන්න එපා. අපිට කතා කරන්න. කතා කරලා එවැනි දෙයක් තියෙනවා නම් කියන්න. මොකද කප්පම් මුදල් දීලා ඇයව ලංකාවට ගෙන්න ගැනීම සඳහා උත්සාහ කළා කියලා තමයි ඇය සඳහන් කළේ. එක අවස්ථාවක ඇය කියනවා ලක්ෂ 2ක්මාරක් ඇය කප්පම් දුන්නයි කියලා. ඇයගේ මුදල් වලින්. නැවත කියනවා රුපියල් 5000ක් දෙන්න අඩුම තරමේ 10000ක් හරි දාන්න ඉතුරු තුට්ටයි තියෙන්නේ 50000ක් දාන්න කියලා. ඉනෝකට නිරන්තරයෙන් එක අවස්ථාවක් ඉනෝකගේ මුළු සම්පූර්ණ වැටුපම ඇය ගන්න උත්සාහ කළා. ඒ නිසා ඇය කතා කරපු බොහෝ දෙනෙක් ඉනෝකට කතා කරලා කියලා තිබුණා මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඇය මේ ගෙනියන්නේ වෙනත්ම මගක් කියලා. ඒ නිසා සමාජ ඇස YouTube නාලිකාව බලන ඔබට ඉතාමත් ආදරයෙන් මතක් කරනවා අපි මේ වගේ මුදල් ගන්න කණ්ඩායමක් නෙවෙයි. ඒ නිසා පරිසම් වෙන්න මෙන්න මේ වගේ කාන්තාවන්ගෙන්. මොකද මේ වගේ කාන්තාවන් තමයි ඉතා සූක්ෂම ලෙස අර අසරණ වෙලා ඉන්න අහිංසක වහිංසක කාන්තාවගේ බොහොම අමාරුවෙන් හොයාගන්න විදේශ මුදලට හීන් සැරින් තට්ටු කරන්න හදන්නේ. ඒ නිසා මෙවැනි ජාවාරම් කාර්යයන්ට ජාවාරම් කරුවන්ට අසු වෙන්න එපා කියන පණිවිඩය දෙනවා. සමාජ ඇස බලන ආකාරයෙන් ඇය සමහර දවස් වලට සමාජ ඇස කාංචනත් එක්ක එකතු වෙලා මේක වැඩේ කරනවා කියලත් ප්‍රකාශ කරනවා. එවැනි කතා කළොත් කවුරු හෝ වහාම ඇයගේ දුරකථන අංකය අපටත් දෙන්න, ඔබත් ප්‍රශ්න කරන්න. මොකද උදව් කරන මුවාවෙන් මේ වගේ දේවල් කරන්න එපා. මොකද තව කෙනෙකුට උදව්වක් කරන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා. මේ අහිමි වීම සිද්ධ කරන්න එපාය කියලා අපි ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. මොකද මේ ප්‍රශ්නය තවදුරටත් මෙයාට කරගෙන යන්න හැකියාවක් නැහැ. ඔබ මේක බලන ඔබ විදේශගත වෙලා ඉන්න සෑම කෙනෙකුටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔවුන් ගලවා ගැනීමට පුළුවන් මෙන්න මේ දැනුවත් වීමෙන් පමණමයි. මොකද අතරමං වෙලා කියලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඇය ඒ කාන්තාවට කතා කරලා මුදල් ලබා ගැනීම ඇය ලංකාවට එවන්න කියලා මුදල් ලබා ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා හොඳට බලා ගන්න මෙන්න මේ කාන්තාවට අහු වෙන්න එපා. ඒ නිසායි අපි මේක විශේෂයෙන් හෙළිදරව් කරන්නේ. ඔන්න ඉනෝක ලංකාවට ආවයි. ඇවිල්ලා දරුවෝ දෙන්නත් එක්ක දරුවෝ 3 දෙනා ළඟට ඇයට යන්න හැකියාව ලැබුණා. ඇය අමාත්‍යවරයාට සහ ගෙන්නපු අයට වචනෙන් ස්තුති කරන්නත් අමතක කළේ නැහැ. පුංචි දියණිය උදව් කරපු අයට ස්තුති කරන්නත් අමතක කළේ නැහැ. අපි ආදරයෙන් මතක් කරනවා ඔබට සමාජය සත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න ජාවාරම් කරුවන්ගෙන් බේරෙන්න අහු වෙන්න එපා. සමහර අය මගෙන් සල්ලි ටිකක්ද වැඩ කරන කට්ටිය ගිරියක දැකලා සල්ලි ගන්න ගොඩාක් මායම් කරා. ලක්ෂයක් ඉල්ලුවා, 50000ක් ඉල්ලුවා, 75000ක් ඉල්ලුවා ටිකට් එක හදලා දෙන්නම් කියලා.
එහෙම අයත් ඉන්නවා. ඒ කටියට මං කියන්නේ මම දේනික ලංකාවට ආවා. අද සලාම්මට කාංචනා සර් තමයි මම ගෙහුනේ. කාංචනා සර්ගේ වීඩියෝ එකක් දාලා මුළු ලෝකයාම කටියමට කතා කරා. කතා කරා. සමහර කටිය අයිති ප්‍රයෝජන ගන්නත් ආවා. අවුරුද්දක් වෙනවා මම ගිහිල්ලා මට පොඩි ප්‍රශ්නයක් වෙලා මම ලංකාවට ආවේ. මම වීඩියෝ එකක් කලින් දැම්මා. ඊට පස්සේ එම්බසි එකෙන් කතා කරලා ප්‍රශ්න ගොඩාක් ඉස්සරගෙන තමයි මම ආවේ. ගාවට ලිමක් ඉදිරිපත් කරලා ලංකාවට ගෙන්න ගන්න කියලා යාලට ඉල්ලලා තිබුණා. පාසල් ලේකම් කාර්යාලයේ මගේ පාසල් ලේකම් කාර්යාලයේ සෑහෙන මැදිහත් වුණා. එතුමිනි ඔබට ගොඩාක් ස්තුතියි. මම අද ලංකාවට ආවා. ශ්‍රියත් එම්බසිය රත්නපුර විදේශ කටයුතු සෙන්ටර් එක කොළඹ විදේශ කටයුතු සෙන්ටර් එක මිස් රසල්ලා මට ගොඩක් උදව් කරා. ඉතින් මේ අනිතුමනි ඔබගේ නිහඬ රාජකාරියට හදවතින් මම ස්තුතිවන්ත වෙනවා. මගේ දුවගේ ගැන කතා කරන දුවගේ ළඟට අරගෙන අහලා ඒ හැම දෙයකටම උත්තර හොයලා අද ඔබ ඒ දුන්න යෝජනාව මත මම අද ලංකාවට ඇවිත් ඉන්නවා. අසරණ වෙච්ච වෙලාවට අසරණ කෙනාම මඩේ දාලා හොද හොද ගන්නවා වගේ වැඩක් තමයි එතන උනේ. කොහොම හරි මන්ට ගොඩක් කට්ටිය උදව් කරපු හින්දා මම ගොඩක් අයට විස්තරي කියලා තිබ්බේ. ඒක හින්දා මම ඒක ගැටෙන් බේරුණා. නැත්තම් ඇත්තටම මම සල්ලි රත්තරම් බඩු හරි කාගෙන් හරි ණයට හරි අරගෙන මොකක් හරි කරලා මම ඒ සල්ලි දෙන්නද තමයි. මොකද මට ඒ අවස්ථාවේ ගෙදර එන්න ඕනකම තිබ්බේ. එන් දෙන්න තමයි ඉතින් මම තීරණය කරලා තිබ්බේ. ගොඩක් කට්ටිය කිව්වා මේක මොකක් හරි හොර වැඩක් කරන්නේ දෙන්න එපා. ඔයාට යන්න පුළුවන් කියන තැන මාව දිරිමත් කරා. ඉතින් කාංචනායි ඔයාට තමයි පළවෙනියට ස්තුතිවන්ත වෙන්නේ. ඔයාට ගොඩාක් ස්තුතියි, ගොඩක් පිං ඔයා මේ කරන සමාජ මෙහෙවරට. ඇමතුමනි ඔබතුමාටත් ඒ වගේ නිහඬව කරන මේ රාජකාරියට ගොඩාක් පිං. ඇමතුමනි ඔබට ගොඩාක් පිං. මොකද ඔබ මං හිතනවා මේ රාජකාරියේ හොඳම කෙනා තමයි ඔබතුමායි මේ රාජකාරී කරන්න. මොකද කෙනෙක්ගේ හදවත තේරුම් ගන්න පුළුවන්, දරුවෙක්ගේ වේදනාව තේරුම් ගන්න පුළුවන්, ඒක නිසි පියවර නිසි වෙලාවට ගන්න පුළුවන් කෙනෙක්ක. ඒකෙන් දැමිතුමනි ඔබතුමාට ගොඩාක් ගොඩාක් පිං මේ කරපු සමාජ මෙහෙවරට. මොකද මගේ ළමයා ළඟට අරගෙන පුතේ වගේ අම්මා දවස් 3-4ක් ඇතුළත අපි වාට ගෙන්නලා දෙනවා. ඒ පොරොන්දුව ඒ විදිහටම අද ඉෂ්ට කරා මගේ ළමයිගේ මූණ බලනකොට. ඒ හිනාව ඒ විදිහටම තියෙනවාද? ලෝක වටේම කතා කරා අනවශ්‍ය විදිහටත් කතා කරා කට්ටිය. ඒ අනවශ්‍ය විදිහට කතා කරේ අනවශ්‍ය බලාපොරොත්තු තියාගෙන. මොකද මම වීඩියෝ එකක් දැම්මේ මහත් එක්ක හොයාගන්න නෙමෙයි. මම වීඩියෝ එකක් දැම්මේ මගේ දරුවන්ගේ අසරණකම හින්දා, මේ තලමයි තනියෙන් හින්දා තමයි මම වීඩියෝ එක කරේ. ඒ වුණාට අනවශ්‍ය විදිහට තමයි මට අමුතු යෝජනා අරන් ආවා. කමන්න ඒ කට්ටියට ගොඩක් පිං, ගොඩක් ස්තුති. එහෙම හරි කතා කරා යාලට. යාලට මම කතා කරලා කියන්න ඕන විදිහට උත්තර දුන්නා ඒ වචන වලින්. මේ තව හිටියා සල්ලි මගෙන් ලක්ෂයක් ඉල්ලුවා මාව ලංකාවට යවනවා කියලා එක අක්ක කෙනෙක්ක. ඊට පස්සේ ලක්ෂය 75,000 වුණා, 75,000 50,000 වුණා. කොහොම හරි එයා ලෑස්තුනේ මගෙන් සල්ලි ගන්න. මට උදව් කරනවා කියපු මාර්ගයෙන්ම එයා වෙන අයත් එක්ක කතා කරලා ඒ මට උදව් කරනවා කියපු අයගේ නම්බර් ටික මගෙන් ඉල්ලගත්තා. මම දුන්නා ඒ අයගෙන්. එයා ඒ සල්ලි අරන් තිනවා, ඉල්ලලා තිනවා. එක්කෙනෙක් නම් රුපියල් 5,000ක් දැම්ම කියලා තමයි මට ආරංචියක් ආවේ, කතා කරලා කිව්වේ. මේ අනේ එහෙම ඉන්නවා නම් එහෙම අසරණ කරන්න එපා. අසරණ වෙච්ච කෙනෙක්ගෙන් අසරණ වෙච්ච කෙනෙක්ගෙන් අසරණ විදිහටම ආපහු මේව කරන්න එපා. මෙයා තමයි මේ මගෙත් එක්ක එදා වීඩියෝ එකේ අඬ ඉඳලා මේ අම්මි ගෙන්නලා දෙන්න කියා කිව්වේ. තනියෙන් ඉන්න බෑ අම්මි ඕනි කියලා. මේ දුව තමයි මගේ චූටි දුව. එයාලා හින්දා තමයි මං ආවේ. ඔයාලට ගොඩාක් ස්තුතියි ආපු එකට. කාන්තර මාමේ ගොඩක් ස්තුතියි අම්මගෙන දුන්නට. මේ අම්මත් එක්කම ගොඩක් සතුටින් ඉන්නවා.